සුබ දවසක් 11 සෙර දරුවන්ට ඔගොල්ලන්ට දෙන්න තියෙන අන්තිම පණිවිඩය මම මේ විදිහට දෙන්නයි අද කතා කරන්නේ ඔගොල්ලෝ දැන් විභාගෙට මුහුණ දෙන්න සියල්ල සූදානම් වෙලා හොඳ මානසිකත්වයකින් ඇති කියලා මම විශ්වාස කරනවා දුවේ පුතේ මේ සාමාන්‍ය පෙළ කියන්නේ සුදුසුකම් ලැබීමේ විභාගයක් විතරයි මේකෙන් වා උසස් පෙළට සුදුසුකමක් ගන්න අවස්ථාවක් විතරයි තියෙන්නේ සයිකට ලොකුවට බය වෙන්න එපා ඔයා මේ අවුරුදු 11ක් ඉගෙන ගත්ත කාරණා වලින් ඔයාගේ ජීවිතේ ඔයා යන දෙවනි ඒ කියන්නේ පළවෙනි කඩේම ශිෂ්‍යත්වේ ඒක සමත් වූ අසමත් වෙන්නේ නැති ඒක අදාළ නැහැ දැන් මේ ඉන්නේ ඔයාගේ ජීවිතේ දෙවනි අවස්ථාව මේ අවස්ථාවේදී ඔයා හරිහමං විදියට වැඩ ටික පිළිවෙලට කරගන්න ඕනේ නිසා දුවේ පුතේ ඔගොල්ලන්ගේ ජයග්‍රහණයක් ජීවිතේ ලබන්න නම් කැපකිරීම කරන්න ඕනේ මේ වෙලාවේ ඔයා අවුරුදු ගාණක් මහන්සි වෙලා ඉගෙන ගත්ත දේවල් ටික බොහොම කල්පනාවෙන් යුතුව මනස එක තැනකට අරගෙන ඔළුව එක තැනකට අරගෙන බොහොම කල්පනාවෙන් ප්‍රශ්න පත්‍රයට උත්තර හැටියට ලියන්න ඕනේ. ලංකාව කියන්නේ විභාග ක්‍රමවේදයක් ඔස්සේ දරුව තෝරන රටක්. නිසා ඒ විභාගය ඇතුලේ ඔයා සමත් අසමත් කියන එක නෙමෙයි ඉහළ ප්‍රතිඵලයකට යන්න උත්සාහ කරන්න ඕනේ. අවුරුදු ගාණක් මම ඔයගලන්ට පුරුදු කරපු ඔයගලන්ට කියපු දෙයක් තියෙනවා. තමන්ගේ ආත්ම ශක්තිය සහ හිතේ ශක්තිය වර්ධනය කර ගැනීම තුළ තමන් ජයග්‍රහණයක් ගන්නවා කියන දේ. ඒ හිතේ ශක්තිය ආත්ම ශක්තිය වර්ධනය කරගෙන ඉස්සරහට වැඩ කරන්න. මේ අවුරුදු ගාණක් මම ඔයගලන්ට කියලා දුන්නේ විශයක් නෙමේ පුතේ. විශේෂයකට එහා ගිය දෙයක්. ඒ විශේෂයකට එහා ගිය දේ ඔයා ගත්තා නම් ඔයාගේ ජීවිතේට ලොකු වටිනාකමක් තියෙනවා. ඔයා විශේෂයකට එහා ගිය දේ ලබා ගත්තා නම් ඔයාගේ ජීවිතේ ජයග්‍රහණයක් ලැබෙනවා. මගේ මතය නම් ඉගෙන ගන්න කාලය තුල මානසිකව වැටෙන්නේ නැතුව ආත්ම ශක්තියෙන් වැඩ කරන දරුවා මුළු ජීවිත කාලයෙම වටන්න කාටවත් බෑ. එහෙනම් ආත්ම ශක්තිය කියන දේ මිනිස්සෙකුට මුළු ජීවිතේම වැදගත් වෙනවා. ඔයාගේ ආත්ම ශක්තිය වර්ධනය කරගන්න මේ විභාගේ චුටි කොළ කෑලි ටිකක් විතරයි. ඒ කොළ කෑලි ටික ඇතුලේ ඔයාගේ ජයග්‍රහණ ලියන්න දුවේ පුතේ. ඒ ජයග්‍රහණ ලියලා ඒක දෙමව්පියන්ට සතුටක් හැටියට දෙන්න. ඊට පස්සේ ආයගෙන ගත්ත දේින් ලෝකෙට දෙයක් කරන්න රටට දෙයක් කරන්න එතකොට ඔයාට ලෝකයට ණය නැති අම්මා තාත්තර ණය නැති රටට වැදගත් මිනිස්සෙක් වෙන්න පුළුවන් අපි නිර්මාණයේ වෙන්න ඕනේ පුතේ රටට වැඩක් කරන්න පුළුවන් කොන්ද පණ තියෙන මිනිස්සු හැටියට මං අවුරුදු ගාණක් තිස්සේ ඔයගලන්ට ඉගැන්නුවේ අන්න ඒ දේ එහෙනම් ඒ උගන්නපු දේ කරන්න ඔයා විභාගෙට යන්න ඒ උගන්නපු දේ කරන්න ඔයා විභාගෙට යන්නේ මේ මිනිස්සෙක් කියපු ආත්ම ශක්තිය කියන වචනෙත් එක්ක එහෙනම් වරදින්නේ නැහැ පුතේ මිනිස්යාට මිනිස්කම් මතු වුණු තැන ජයග්‍රහණ ලැබෙනවා රාට හරිනවා සුබ දවසක් හොඳට ලියන්න විභාගෙ